ආයිබෝන් ඔයාලා හැමෝටම අද මං අරගෙන ඇවිත් තියෙන ඔයාලා වෙනුවෙන් Samsung ලගේ mid range එකේ ඉන Samsung Galaxy Tab S6 Lite කියන ටැබ්ලට් එක. මේක ඇත්තටම Galaxy Tab 6 එකට වඩා light features සහ performance අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්න ටැබ්ලට් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි බලමු වීඩියෝ එකට ගිහින් මේකේ specification කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මාව තවම subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න අලුතෙන් මෙන වීඩියෝස් නැරඹන්න bell icon එකත් click කරන්න. Tab S6 Lite 64GB හා 128GB වශයෙන් storage දෙකකින් prices දෙකකින් මිලදී ගන්න පුළුවන්. මේ tablet දෙකටම micro SD card slot එකක් use කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම S Pen එකකුත් මේ tablet එකටම include වෙලා එන නිසා අමතර මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. මේ ටැබ්ලට් එකේ තියෙන විශේෂත්වය තමයි ඩ්‍රෝවින්, ස්කෙච්ින් සහ නෝට් සටහන් කරගැනීමේ අමතර හැකියාව වගේම ටැබ්ලට් එක අන්ලොක් නොකරම ස්ක්‍රීන් එක මත ලිවීමේ හැකියාවත් මේකේ තියෙනවා. මේකේ ඩිසයින් එක ගත්තහම ස්ක්‍රීන් එක ග්ලාස් ෆ්‍රන්ට්, වටේ සහ පිටුපස මෙටල් ෆ්‍රේම් එකකින් තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඒක නිසා කල්පවැත්මත් හොඳයි. බිම වැටුණත් ඩැමේජ් වීමේ හැකියාව ගොඩක් අඩුයි. ඉහළ වම් කෙළවරේ පිටුපස රියර් කැමරා එක, device top එකේ න 3.5 mm headphone jack, right edge එකේ power and volume key, bottom edge එකේ USB C port. ගොඩක් වෙලාවට USB C port tablet වල දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් USB C port එකක් මේක ඇතුළත් වෙනවා. 10.4 inch LCD screen එකක් තමයි තියෙන්නේ. 2000x1200 resolution තියෙනවා. Galaxy Tab A1ට සාපේක්ෂව මේකේ ස්ක්‍රීන් එක ගොඩාක් ස්ලිම්. Non-light tablet එකකට වඩා අඟල් 0.1කින් මේකේ ස්ක්‍රීන් එක කුඩායි. ස්ක්‍රීන් එකේ ක්වොලිටි එක ගත්තම මේක ගොඩක් හොඳයි, පැහැදිලි. Outdoor පාවිච්චි කරද්දී වුණත් ස්ක්‍රීන් එකේ ගොඩක් පැහැදිලිතාවයක් දකින්න පුළුවන්. නමුත් වෙනත් devices එක්ක compare කරද්දී කලර් එකේ පොඩි වෙනස්කම් දකින්න පුළුවන්. නමුත් මේක ක්වොලිටි එක ගත්තම අනර්ගයි කියලා කියන්න පුළුවන්. මේ ටැබ්ලට් එකේ ඇස්පෙක්ට් රේටියෝ එක 5:3. ඔයාලා මූවීස්, ටීවී ෂෝස් වගේ දේවල් වැඩියෙන් අරඹන කෙනෙක් නම් මං හිතන්නේ මේ ටැබ්ලට් එක ඔයාලට ගොඩාක් මැච් වෙනවා. ගේම් ප්ලේ කරන අයටත් මේක මං හිතන්නේ හොඳ ටැබ්ලට් එකක්. මේකේ ප්‍රොසෙසර් එක 1.7 GHz ඔක්ටා-කෝ. කැමරා එක ගැන කතා කරනකොට මේ ටැබ්ලට් එකේ කැමරා එක 8 මෙගාපික්සල් රියර් කැමරා එකක් තියෙන්නේ. ෆ්‍රන්ට් කැමරා එක 5 මෙගාපික්සල්. නිතරම වීඩියෝ කෝල් සෙල්ෆීස් ගන්න අයට නම් මේ කැමරා එක ගොඩක් හොඳයි. මේකේ ඩිෆරන්ට් මෝඩ් අවේලබල් වෙලා තියෙන නිසා සෙල්ෆීස් වලදී විවිධ මෝඩ්ස් යටතේ ඔයාලට ෆොටෝස් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ ලයිව් ફોකස් මෝඩ් එකත් අන්තර්ගතයි. S Pen එක භාවිතයෙන් එඩිට් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. රියර් කැමරා එක සහ සෙල්ෆි කැමරා කියන දෙකටම 180p රූගත කිරීමේ හැකියාවක් තියෙනවා. මේකේ මෙමරි එක ගත්තාම RAM එක 4GB. Samsung ලා නිර්මාණය කරන Exynos 9611 කියන chipset එක මත තමයි මේ Tab 6 Lite එක ක්‍රියාත්මක වෙන්නේ. මේක අපිට Galaxy A51, A50s වලත් දකින්න තිබුණා. Exynos 9611 කියන්නේ powerful chipset එකක් නොවුනත් computer games වගේ දේවල් හොඳින් smoothly ධාවනය කිරීමේ හැකියාව ඒකට තියෙනවා. Call of Duty වගේ game play කරද්දී ඒක හොඳින්ම හඳුනගන්න පුළුවන්. මේකේ OS එක Samsung ලා නිර්මාණය කරන One UI 2 සමග Android 10 version එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. One UI 2 වල විශේෂත්වය තමයි ගොඩක් කස්ටමයිස් කිරීමේ හැකියාව ඇතුළත් වෙලා තියෙන එක. One UI 2 නිසා Android appearance එකට වෙනස් පෙනුමක් එකතු වෙලා තියෙනවා. App download කිරීමේදී තමන්ට අවශ්‍ය පරිදි home page එක කස්ටමයිස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ වගේම weather, Spotify controls, emails, previews වැනි widgets තෝදා ගැනීමේ හැකියාවත් ගොඩක් තියෙනවා. බැටරි ලයිෆ් එක ගත්තාම මේකේ මිලියම්පියාව 7040ක බැටරි එකක් එනවා. ඒක charge කරන්න 15 watt fast charge එකක් හම්බ වෙලා තියෙනවා. සාමාන්‍ය වැඩ කරලා බැටරිය දවසක් විතර වගේ අපිට මේක තියාගන්න පුළුවන් හොඳින්ම වැඩ කරලා. දීර්ඝ වීඩියෝස් නරඹලා, social works වැඩ, YouTube videos, social media use කරලා බැටරියක ආයු කාලය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන් එකක් අපිට දිනපතා charge කිරීමේ අවශ්‍යතාව වෙනවා. නමුත් මොබයිල් ෆෝන් එකක් වගේ මේක දිනපතා charge කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මේ ටැබ්ලට් එකේ නේ S Pen එක ටැබ්ලට් එකේම රඳවා ගැනීමේ හැකියාව ඇති වෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක හොඳින් ග්‍රහණය කරගන්න විදිහ ටැබ්ලට් එකට.
මේක සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද කියලා අපි බලමු. මේක සවුන්ඩ් එක සම්බන්ධයෙන් කටයුතු කරන්නේ AKG කියන කම්පැනි එක. ඉතින් වීඩියෝ එක සම්බන්ධ විස්තර නම් මෙච්චරයි. ඔයාලා මේක මිලදී ගන්න අදහස් කරගෙන ඉන්නව නම් මට කියන්න තියෙන්නේ ඇත්තට මේක හොඳ choice එකක් කියලා. ගොඩක්ම ස්ටුඩන්ට්ලාට මේක ගොඩක්ම වටිනවා යාලගේ day to day studies කරගෙන යන්න. අපි එහෙනම් මේ වගේ මලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ඔයාලා තව මාව subscribe කරලා නැත්නම් subscribe කරන් like කරන්න. අලුතෙන් මෙන්න වීඩියෝස් නරඹන්න bell icon එකත් click කරන්න.